මාධ්‍ය හමුවේ මූලික වශයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකිය විකිණීම පිටිපස්සේ තියෙන ඉතාම අමිහිරි ඉතාම වේදනාකාරී නැත්නම් එහෙම නැත්නම් අපේ සමාජයේ තවත් අයිතියක් ජනතාවගේ තවත් අයිතියක් අහිමි කරන ඒ කටුක සත්‍ය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම තමයි මේ මාධ්‍ය හමුවේ අපේ බලාපොරොත්තුව. දැන් මේ ත්‍රිකුණාමල තෙල් ටැංකිය සම්බන්ධයෙන් මේ ගොඩනැගිලි තියෙන සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න අපි මූලික වශයෙන් මේකේ පසුබිම් කතාව අපි දැනගත යුතුයි. ඒ වගේම මේක සම්බන්ධ වෙලා තියෙන්නේ උපාය මාර්ගික වශයෙන් මොන කාරණාත් එක්කද කියන එක අපි අදහසක් හදාගත යුතුයි. එහෙම නැතුව නිකන් අර වියුක්තව ඇමතිවරයා කියන විවිධ කාරණාත් එක්ක මේ සම්බන්ධයෙන් අදහසක් හදාගන්න බෑ කියන එක තමයි අපේ අද ස්ථාවරය. දැන් මේ තෙල් ටැංකිය 1930 ගණන් වල බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ තමයි හදන්නේ. මේක හැදුවේ ඔවුන් බලාපොරොත්තු වුණා මේ කලාපයේ තෙල් වෙළඳාම සඳහා තියුණු වැඩිහත්වීමක් කරන්න. ඒ නිසා තමයි තෙල් ටැංකිය 101ක් හැදුවේ. පස්සේ දෙකක් විනාශ වෙලා ගියා. ඒ නිසා 99ක් තමයි අද ඒ තෙල් ටැංකියෙන් තියෙන. මේ තෙල් ටැංකිය වල ධාරිතාවයේ බැරල් මිලියන 8ක ධාරිතාවයක් තියෙනවා. ඒ නිසා මේක ලංකාවේ පරිභෝජන නෙමෙයි. අතරම විදේශී වෙළඳාම සඳහා තමයි මේ තෙල් ටැංකිය මුලින්ම ගොඩනැගුවේ. ඊට පස්සේ මේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණා ඉන්දියාවට. ඒ නිසා ඒගොල්ලෝ ඉන්දියාව ඔබ දන්නවා ලංකාවේ මේ ඊළාම් යුද්ධයට ඉන්දියාව ඍජු ලෙස මැදිහත් වුණා. ලංකාවේ හිටපු විවිධ සන්නද්ධ කණ්ඩායම් ඉන්දියාවට ගෙනලා පුහුණු වීම කරා. ඒ නිසා ඉන්දියාව මේ ලංකාවේ නිර්මාණිත 30 අවුරුදු යුද්ධයේ ආරම්භක පරිච්ඡේදයේදී ඉන්දියාව පසුපස හිටියා. මේ ඒ යුද්ධ නිර්මාණය කිරීම දක්වා වුන් හිටියා. ඒ නිසා පස්සේ වුන් සාමගි උසුම් වලට ඉන්දු ලංකා ගිවිසුම් වලට ලංකාව පෙළඹෙව්වා. ඒතර ඉන්දු ලංකා ගිවිසුමේදී වුන් දේශපාලන කාරණා ගණනාවක් ඇතුළු කළා. ආර්ථික කාරණයක් ලෙස මේ කරුණ ඇතුළු කරා. ඒ කියන්නේ ඉන්දියාවට ඕනුණා මේ තියෙන තෙල් ටැංකි ටික විශාල ආයෝජනයක් සහ මේක අනාගතයට ඊළඟ අවුරුදු ගණනාවටම ඊළඟ දශක ගණනාවටම බලපාන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අදාළ ස්ථාවරයක් ඇතුළු කරන්න. ඒ නිසා වුන් කිව්වා මේ තෙල් ටැංකි කුමන හෝ වෙළඳාමන මේ තෙල් ටැංකි සම්බන්ධ කුමන හෝ ගිවිසුමකට යනවා නම් ඒ ගිවිසුම යායුත්තේ ඉන්දියාවත් සමග කියලා. ඒකේ අදහස මේ සමහරු දැන් මේක විකෘති කරලා කියනවා ඉන්දියාවට මේක දෙන්න පොරොන්දු වෙලා තියෙනවා කියලා. ඒක වැරදි. තෙල් ටැංකිය සම්බන්ධයෙන් කුමන හෝ ගිවිසුමකට යනවා නම් රටක් එක්ක ඒ ගිවිසුමට යා යුත්තේ ඉන්දියාවත් එක්කම අසං කරලා තියෙනවා. ඒකෙන් අනිත් පැත්ත කියවෙන්නේ ඒ තෙල් ටැංකිය වල අයිතිය ලංකාව සතු තියාගන්න ඒ ගිවිසුමේ කිසිම බාධාවක් නැහැ. එතනත් පාවා දීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ ගිවිසුමේ මේ ලංකාවට මේක අයිති වෙන්නේ නැහැ කියලා තත්වයක් 1980 අසං කරපු ඉන්දු ලංකා ගිවිසුම හරහා උදා වුන්නේ නැහැ. ඒක තමයි පළවෙනි කාර්යය. මොකද ඇමතිවරයා දැන් මේ කියාගෙන නම මේ ඇමතිවරයා තමයි දැන් මේ ඉන්දියානු තෙල් ටැංකිය විකිණීමේ කැම්පේන් එකේ ප්‍රචාරකයා බවට පත් වෙලා තියෙනවා. දැන් එයා කියනවා මේ තෙල් ටැංකිය කොහොමත් ඉන්දියාවට අයිතිලා තිබුණා කියලා. ඒ නිසා 87 කතාව ඒක. ඊළඟ 2003 සිද්ධ වුණේ මොකද? 2003 පෙබරවාරි මාසේ 7 වෙනිදා මේ තෙල් ටැංකිය අවුරුදු 35කට මේ තෙල් ටැංකිය 99 බදු ගිවිසුමකට යනවා අවුරුදු 35කට. මේ ගිවිසුමේ පැහැදිලි ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව මේ තෙල් ටැංකිය 1962 තෙල් සංස්ථාවට දාලා පනත ගෙනල්ලා පවර ගනිද්දි මේ තෙල් ටැංකිය තමයි තෙල් සංස්ථාවට පවර ගත්තේ. නමුත් තෙල් ටැංකිය ඇයිති භූමිය තෙල් සංස්ථාවට පවර ගත්තේ නැහැ. ඒක තිබුණේ රජයේ සතුව. ඒ නිසා දැන් මේ ගිවිසුම අස්සම් කරද්දි ඒ ගිවිසුමේදී මෙන්න මේ කාරණේ මතුවුණා. ඒතර 2003 පෙබරවාරි 7 වෙනිදා අස්සම් කරපු ගිවිසුමේ සඳහන් කළ තියෙනවා තවත් ගිවිසුමක් මාස 6කින් අස්සම් කරනවා කියලා. මොකද මේ භූමිය අයිති නැතුව භූමිය ඇතුළේ ගොඩනගල තියෙන දේවල් දැන් උදාහරණයක් ගත්තොත් කෙනෙක්ට අපි ගොඩනගිල්ල බද්දුනා. හැබැයි ඒ භූමිය සම්බන්ධ කාරණයක් නැතුව. එතකොට මෙතන භූමිය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොගෙන ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් නැතුව තෙල් ටැංකිය සම්බන්ධයෙන් තමයි 2003 අස්සම් කරපු පෙබරවාරි 7 අස්සම් කරපු ගිවිසුමේ සඳහන් කළ තියෙන්නේ. ඒ නිසා අර භූමිය සම්බන්ධ කාරණේ निराකරණේ උන්නේ. පස්සේ සිද්ධ වුණේ මොකද්ද? අර මාස 6කින් අස්සම් කරන ගිවිසුම අස්සම් කරේ නැහැ. ඒ නිසා මේ තෙල් ටැංකිය වල අයිතිය ඉන්දියාවට තියෙනවද IOC කට තියෙනවද කියන එක සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් මේ වෙනකොටත් විභාගෙමින් තියෙනවා. ඒතර මේක ලබා දුන්නේ අවුරුද්දකට ඩොලර් ලක්ෂයක බදු ගෙවීමක් කළ යුතු කියන පදනම යටතේ. දැන් අපි එක උදාහරණයක් කියනනම් මේ ඉන්දියාව මේකෙන් මේ කුප්‍රකට ගිවිසුම් වලින් නැත්තම් මේ තියෙන ඊටාම අවාසිදායක ගිවිසුම් වලින් මේ රටේ පාලකයෝ අපේ රටේ ජනතාවට අහිමි කළ තියෙන මුදල් සම්බන්ධයෙන් එක උදාහරණයක් මේ ගිවිසුම පිටිපස්සෙත් තියෙනවා. දැන් මේ ගිවිසුම අස්සම් කරන් 2003 2007 2008 2009 කියන කාලවකවානුවේ යුද්ධයත් එක්ක ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය වෙනවා
තියෙනවා යාපනයේ තෙල් ගෙන යාම සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ තෙල් ගෙනියද්දී මේගොල්ලෝ ලංකාවේ තෙල් සංස්ථාව පාවිච්චි කරන්නේ මේ ටැංක් ෆාම් එකේ. එනේ මේ තියෙන ටැංකි යොදාගෙන තමයි ත්‍රිකුණාමලයේ තෙල් ගෙනල්ලා එතනින් යාපනයේ තෙල් ගෙනියන්නේ මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයට 2006-7-8 කියන සමන් 2007-8-9 කියන වසර තුනට තෙල් ටැංකි පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් වෙනවා තෙල් සංස්ථාවට. ඒතර මේ තෙල් ටැංකි වල යම් ප්‍රමාණයක් එහෙම පාවිච්චි කරන්න ඉල්ලගත්තාම ඒ ඉල්ලගත්ත එකට අදාළ මුදල ලෙස ඩොලර් රුපියල් මිලියන 945ක් ගෙවන්න කියලා IOC එක අපිට කියනවා. ඒතර මේ 945ම ගෙවන්නේ පස්සේ ගෙව්වේ 640යි 640ක් ගෙවන්න කියලා කියනවා. දැන් මේකේ කාරණාව තමයි මේ 640 ගෙවන්න කියලා කියන 2009 වසර වෙනකොටත් මේ ටැංකි බදු දීම හරහා අපිට ලබා ගන්න පුළුවන් වෙලා තිබුණ රුපියල් මිලියන 50යි. ඒ දා ඩොලරයට සාපේක්ෂව ඩොලර් ලක්ෂයක ආදායමක් ලැබුණා කියලා හිතුවොත් ලක්ෂ 3ක ආදායම ඒක වැඩි කළ බැලුවාම රුපියල් මිලියන 50ක් තමයි අවුරුදු 3ට ඉන්දියාවෙන් අපිට හම්බුනේ. එතකොට ඒ අවුරුදු තුනේ මුළු කාලෙට, ඒ කියන්නේ 2009 දක්වා ගෙවිච්ච 2002 සිට 2003 සිට 2009 දක්වා අවුරුදු 6ටම අපිට අතන හම්බුනේ රුපියල් මිලියන 50යි. හැබැයි අවුරුදු 3කට අපි තෙල් ටැංකි ටික පාවිච්චි කරන්න ගිහිල්ලා තෙල් සංස්ථාවට ගෙවන්න සිද්ධ වුණා රුපියල් මිලියන 640. එතකොට පාඩුව 590යි. එතකොට මේ රටේ පාලකයෝ මේ රටේ ජනතාවගේ දේපලත් එක්ක කරපු සූදුව, ඒ සූදුවේ කොයිතරම් වන්දියක් අපිට ගෙවන්නවද තෙල් සංස්ථාව පාඩුයි කියලා කියනවා. මේ වගේ තව ගිවිසුම් විතා විශාල ප්‍රමාණයක් හරහා තමයි මේ තෙල් සංස්ථාව මේ අද පත්වල දින තත්ත්වර ගිනිහිලා තියෙන්නේ. ඉතින් මේක උදාහරණයක් මේ තෙල් ටැංකි වලින් අපිට වෙච්ච හානිය පිළිබඳව. ඔවුන්ට ලබා දීම හරහා වෙච්ච අවාසියකට එක උදාහරණයක්. දැන් ඇමතිවරයා මොකද්ද කියන්නේ? ඇමතිවරයා කියනවා තෙල් ටැංකි 14ක් දැන් ඇමතිවරයා පටන් ගන්න මෙහෙම. පටන් ගන්න මේ 99ම අපිට නැහැ. දැන් අපිට නැතිලා තියෙන මේක අයිති ඉන්දියාවට. මම බොහොම අමාරුවෙන් සටනක් කරලා මාස ගාණක් මේකට මහන්සිලා මේකෙන් 14ක් ඉන්දියාවට දීලා තව 24ක් ලංකාවට අරගෙන ඉතුරු 60ක ඒකාබද්ධ සමාගමකට ගෙනියන්න මම එකඟ කරගත්තා. දැන් මේක තමයි මීට කලින් ආණ්ඩුත් ඔක්කොම කතා හිටියේ අර්ජුන රණතුංග මේ ඔක්කොමලා කලින් හිටපු අය කතා හිටියේ. මේ සම්බන්ධයෙන් තෙල සංස්ථාවේ සේවකයෝ මීට කලින් යහපාලන ආණ්ඩුව කාලේ මේ වැඩේ කරන්න ගියාම වර්ජනයක් කරලා මේකට විරෝධය පළ කරලා නැගිට්ටා. ඒ නැගිට්ටාන් පස්සේ ඒ විරෝධතාවයේ මැද රනිල් වික්‍රමසිංහ, දැන් සාමාන්‍යයෙන් මේ විකුණන දැන් අද මේ ගිවිසුම් වලට සම්බන්ධලා ඉන්න මේ සිංහ කොඩිය ගහලා තමයි අපි විකුණන්නේ කියලා කියන කට්ටිය එදා රනිල් වික්‍රමසිංහට කිව්වේ වික්‍රමසිංහ කියලා. ඒ වික්‍රමසිංහ එදා කිව්වා නඩුවේ තීන්දුව එනකන් එහෙනම් අපි විකුණන්න නැතුව ඉන්නම් කියලා. දැන් ඒ වික්‍රමසිංහට වඩා මේ වික්‍රමසිංහලා දැන් අද කිසිම නඩු තීන්දුවක්වත් මොනවත්වත් නැතුව නඩුව එහෙම ක්‍රියාත්මක වෙද්දී අද මේ ආයතනයේ මේ සම්පත විකුණන්න කටයුතු කරලා තියෙනවා. මේක තමයි සමීකරණය. 14ක් ඉන්දියාවට, 24ක් ලංකාවට, තව 61ක් ඒකාබද්ධ සමාගමකට. ඒකාබද්ධ සමාගමේ කොටස් වලින් 151ක් අපිට තියෙනවා. ඒකේ මැනේජ්මන්ට් එකෙන් බහුතරයක් අපේ ඉන්නවා කියන එක තමයි මේකේ සඳහන් කරන කාරණේ. මේක ඇත්තරම අපි කියනවා ජනතාවට ඇමතිවරු විශේෂයෙන් කියනවා කරුණු වසන් කරන්න එපා, බොරු ගහන්න එපා, පචකිලින්න එපා. ඒකට හේතුව 151 කියන එක මේ ඇවිල ලාභයේ විදන විදිහ. ඒක අදාළ නැහැ මෙහෙයුම් කටයුතු වල. දැන් උදාහරණයක් ගත්තොත් නිව් ෆෝට්‍රස් එකට දෙන්නේ 140යි. හැබැයි 140 දුන්නට ඒ 140 උන් ලබා ගනිද්දී ඒකේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු වල අධිකාරීත්වය යනවා. ඔවුන්ට මෙහෙයුම් කටයුතු හසුරවන්න පුළුවන් වෙනවා. දැන් ලංකා ශ්‍රී ලංකන් න්‍යායක මේ විදිහටම සමා මේ පෞද්ගලීකරණය කරද්දී 130යි දුන්නේ. හැබැයි 130ක් දුන්නට ඒ 130 එළියට එනකොට සම්පූර්ණ අපේ ගුවන් පතේ ගුවන් සීමාවන් මේ සියල්ල සම්බන්ධයෙන් ඔවුන්ට විශාල අධිකාරියක් හම්බුණා. එතකොට ඒක තමයි එදා සිද්ධුනේ. ඉතින් ඒ නිසා මේ 151 පෙන්නලා මේකේ අයිතිය අපිට තියෙනවා කියන බොරුව කරන්න එපා කියලා අපි ඇමතිවරයාට කියනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් එතකොට මේ ඉන්දියාවට අයිති කියන එක අපි කියනවා පැහැදිලිව පට්ටපල බොරුවක්. ඒකට හේතුව එහෙනම් මොකක්ද අර ක්‍රියාත්මක නඩුව? මොකද්ද නඩුව? මොකද ඒකට හේතුව ඒ නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තු ස්ථාවරේ තමයි මේ ගිවිසුම වළංගු නැහැ කියන එක. මේ ගිවිසුම වළංගු නැහැ, මේ ගිවිසුම අවශ්‍ය දෙවනි ගිවිසුම අත්සන් කළ නැහැ. ඒ නිසා මේකෙන් ඉන්දියාවට මේ තෙල් ටැංකි 99 අයිති වුණ නැහැ කියන එක තමයි නීතිපති දෙපාර්තමේන්තු ස්ථාවරේ නඩුවේදී. එතකොට එහෙම තියෙද්දී කොහොමද මේ තෙල් ටැංකි අපිට අයිති නැහැ කියලා ඇමතිවරයා කියන්නේ? ඒ නිසා මෙතන ඇමතිවරයා මේ පූර්ව එකඟතාවය සහිතව රංගපාන චිත්‍රපටියක් නැත්නම් රංගපාන නාට්‍යයක් විදිහට තමයි අපිට මේක අඳුන්වන්න පුළුවන්.
ඊළඟට මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් මේ විකුණන එක දැන් මේ ඉන්දියාවට දෙන්නේ ඉන්දියාව ගන්න 14 අර අපි කියන ලෝ ටැංක් ෆාම් එක කියන්නේ මේකේ පහළ කොටසේ තියෙන ටැංකි ටික තමයි ගන්නෙ. ඒතර අපර් ටැංක් ෆාම් එකේ තියෙන කියන්නේ ඉහළ කොටසේ තියෙන එක ඒක අපිට අහිමි වෙනවා. දැන් ඉන්දියාව මේක 2003 ගත්තට පස්සෙත් මේකට කරපු වැඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනකොට සේවකයෝ මෙතන වැඩ කරා සාමාන්‍යයෙන් 230ක් විතර සේවක වැඩ කරා. මේ සේවකයෝ ඔක්කොම ඉවත් කරලා එතන තිබිච්ච ගැන්ට්‍රි ටික අයින් කරලා රේ එතන දුම්රිය මාර්ග තිබුණා මේ ප්‍රවාහන සඳහා ඒවා දුර්වල කරලා මේ අපර් ටැංක් ෆාම් එක සම්පූර්ණ වල් වැදෙන්න ඇරිය. ඒ නිසා දැන් අපිට හම්බෙන කැලයක් මේ පාවිච්චි කරන්න පුළුවන් කොටස කෙලින්ම නල උදලා වරායත් එක්ක සම්බන්ධ කොටස තමයි ඉන්දියාව ගන්නෙ. ඒ නිසා දැන් අපි මෙතන මොනවාරි බිස්නස් එකක් මෙතන ව්‍යාපාර කටයුත්තකට මේක යොදා ගන්නව නම් අපිට නැවත අලුතෙන් නල පද්ධතිය හදන්න වෙනවා. අලුතෙන් මේ සියල්ල ප්‍රතිසංස්කරණය කරන අතර ඒ වීදමත් අපිට යනවා. ඒ නිසා ඒක මෙයා කියන්නේ නැහැ මේ ඇමතිවරයා. ඊළඟට දැන් ඊළඟ හරිය තමයි මේ ගිවිසුම එළියට දාන්න. අපි කියනවා දැන් ඇමතිවරයා කියනවානේ මේ ඓතිහාසික ගිවිසුමක් ගැහුවා අපි ගිහිල්ලා ජාතික කොඩිය මේකේ ගහනවා කියලා පාරම්බානවානේ. මේක ඇවිල්ලා මේ ඉතිහාසයේ හොඳම ගිවිසුම කියලා මේ වර්ගය අස්සම් කරන. දැන් අපි කියනවා ඒ ඉතාම වටිනා ඉතාම මේ අගේ ඔබතුමා අගේ කරන ඔය කියන නල්ලමලේ ගිවිසුම කරුණාකර ජනතාවට ඉදිරිපත් කරන්න. ඒකට හේතුව දැන් මේක අස්සම් කරන්න යන්නේ අධිකරණ කෝට් වැකේෂන් මේ අධිකරණ නිවාඩු කාල පරිච්ඡේද තමයි අස්සම් කරන්න හදන්නේ. අපිට ආරංචි 8 වෙනිදා මේක අස්සම් කරනවා කියලා. يعني 10 වෙනිදාට කලින් අස්සම් කරන්න හදනවා. ඒතර කෝට් වැකේෂන් තියදී මේක අස්සම් කරන්න හදන්නේ ඇයි? මේ ගිවිසුම රටට ඉදිරිපත් නොකරන්නේ ඇයි? මේ තරම් වටිනා ගිවිසුමක් මේ තරම් දේශප්‍රේමී ගිවිසුමක් මේ තරම් ජනතාවට ඉතාම හිතකර ගිවිසුමක් ඇයි ඉදිරිපත් නොකරන්නේ? අපි විශ්වාස කරනවා මේ ගිවිසුමේ පැහැදිලිවම ලංකාවට ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව තෙල් සම්බන්ධ වෙළඳාම අවහිර කරපු ගිවිසුමක් කියලා. ඒ කියන්නේ අපිට බංකරින් නැති කරපු ගිවිසුමක් කියලා අපි විශ්වාස කරනවා. ඒකට හේතුව මීට කලින් කට්ටිය එක් කරා හම්බන්තොට. දැන් ඔබ දන්නවා හම්බන්තොට ඉදිරියේදී දැන් මේකට සූදානම්ෙන් තියෙනවා හම්බන්තොට බංකරින්. ඒ කියන්නේ නැව් තෙල් සැපයීම හම්බන්තොට ආරම්භ කරනවා. ඒක විශාල වෙළඳාමක්. ලෝකේ විශාල නැව් මාර්ගයක් කරා තමයි හම්බන්තොට වරාය තියෙන්නේ. ලංකාව පිහිටලා තියෙන්නේ. ඒතර මේ අපිට අහිමි වෙන්නේ අපිට ආදායම් ලබන තියෙන මාර්ග. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඒ සම්බන්ධයෙන් කරුණු සහිතව. එතකොට ඒක තමයි මේ අහිමි වෙන්නේ. ඒතර අපි පැහැදිලිව ප්‍රශ්න කරනවා ත්‍රිකුණාමල වරායේ ඇතුලේ තියෙන ත්‍රිකුණාමල වරාය හරහා අපිට තියෙන තෙල් සැපයීම නැත්තම් නැව් තෙල් සැපයීම සීමා කරලා ඒක තෙල් සංස්ථාවට අහිමි කළාද මේ ගිවිසුම අස්සම් කරන්න. අපි කියනවා මේ ගිවිසුම ඉදිරිපත් නොකරන්න ඒ නිසා කියලා. මේ ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්න ඒ නිසා කියලා. ඒ නිසා පැහැදිලිවම ත්‍රිකුණාමලේ අපිට මෙතනින් පස්සේ තෙල් සංස්ථාවට කිසිම ආකාරයක වෙළඳ කටයුත්තක් කරන්න හම්බෙන්නේ මේ කියන ගිවිසුමට අනුව. දැනට කොහොමද මේක සිද්ධ වෙන්නේ? අපි කියන්නම් දැන් මේ ඩොලර් අරබු දෙකකට මූණ දෙ දෙන වෙලාවේ මේ ආණ්ඩු ගත තීරණ සම්බන්ධයෙන් දැන් මේ තෙල් සංස්ථාවේ තිබුණ නැව් තෙල් සැපයීමේ අංශය. මේ නැව් තෙල් සැපයීමේ අංශය 2002 පෞද්ගලීකරණය කරා. ජෝන් කීල්ස් එකට වික්කා. මේ නැව් තෙල් අංශයේ 1985 දී ඩොලර් මිලියන 59ක ආදායමක් උපයලා තියෙනවා. ඩොලර් මිලියන 59ක ආදායමක් එදා. ඒ කියන්නේ ඩොලර් මිලියන 60ක විතර ආදායමක්. 2002 මේක විකුණන වෙලාවෙද්දී ඩොලර් මිලියන 40ක ආදායමක් කොළඹ මේ නැව් තෙල් සැපයීම හරහා අපි ලබලා තියෙනවා. ශුද්ධ ආදායම. එතකොට දැන් අපි අහනවා දැන් මෙතරම් ආදායමක් තියද්දි තමයි නැව් තෙල් අංශය අපි කොළඹ විකුණලා දැම්මේ. දැන් ඒ නිසා අපිට ඒ වෙළඳාම ඒ බිස්නස් එක අපිට නැහැ. දැන් මේනොට සමාගම් 11ක් ලංකාවේ මේ සඳහා ලියාපදිංචිලා දෙනවා. ඔවුන් තමයි මේකේ ලාභ ලබමින් ඉන්නේ. එතකොට මේක අපිට අහිමි කරගත්තා. ඒ කොළඹ නැව් තෙල් සැපීමට අපි කරගත්ත වැඩේ. ඊට පස්සේ හම්බන්තොට නැව් තෙල් සැපීම හම්බන්තොට ගිවිසුමින් අපි අහිමි කරගත්තා. ඒ නිසා හම්බන්තොට වරාය සිට කිලෝමීටර් 100 දෙපැත්තට අපිට නැව් තෙල් සම්බන්ධයෙන් නැත්නම් තෙල් සම්බන්ධයෙන් කිසිම වෙළඳාමක් කරන්න බැරි විදිහට තමයි හම්බන්තොට වරාය විකුණද්දී ගිවිසුම අස්සම් කරේ. දැන් මෙතන ගිවිසුමත් අස්සම් කරන්න එහෙම. ඒතකොට අපි දූපතක් විදිහට තියෙනවා. හැබැයි මේ දූපත අද බදු දීලා එක එක්කෙනා ඇවිල්ලා මේකේ läගලා ඔවුන් මේක ආදායම් මාර්ගය බවට පත් කරගෙන තිනවා. අපිට ඩොලර් එන්න තියෙන මාවත් සියල්ල අහිමි කරමින් තියෙනවා. දැන් අපි ප්‍රශ්න කරන්නේ මේ වැඩේ කරන්නේ මොකටද? මේ පාවා දීම කරන්නේ මොකටද? දැන් ඇමතිවරයා මේක ගැන පැහැදිලි කර යුතුයි, ආණ්ඩුව පැහැදිලි කර යුතුයි. පහුගිය දවස්වල ඉන්දියාවේ ගිහිල්ලා රවුංග ගහ läගලා ආවේ ඩොලර් මිලියන 500ක් ගන්න මේ අර්බුදයට. එතකොට ඩොලර් මිලියන 500ෙන් කරන්නේ තෙල් ගන්න එක. ඩොලර් මිලියන 500කින් ගන්න පුළුවන් මාස දෙකකටවත් තෙල් ගන්න බෑ. දැන් මාස දෙකක් තෙල් ගන්න තමයි මේ තෙල් ටැංකි ටික අපි පාවා දෙන්නේ. මේ පාවා දීම කරන්නේ ඒ සඳහා.
තෙල් ටැංකි ටික අතාරින්න මෙතන ප්‍රධාන කාරණේ ඇත්තටම මේ තෙල් ටැංකි වලින් මේක ගණනය කරන්න බෑ. ඒකට හේතුව තෙල් ටැංකි දිහා බැලුවාම 14ක් ඉන්දියාවට යනවා. ඉතුරු ටික ඒකාබද්ධ සමාගමකට දෙනවා 61ක්. ඒ නිසා මේක ඒගොල්ලෝ කියන්නේ මේක ඊටාම් වාසිදයක් ගිවිසුමක් කියලා. නමුත් මෙතන තෙල් වෙළඳාම තමයි අපිට අහිමි වෙන්නේ. අර 61 සම්බන්ධයෙන් මෙහෙයුම් අධිකාරිය තමයි උන්ට යන්නේ. ඒ නිසා මේක ඇත්තටම තෙල් ටැංකි සියල්ල උන්ට අහිමි වෙනවාගේ தත්ත්වෙ දෙන අපිට හම්බින ඔය කියන 24 අර අබලන් වෙච්ච ටිකක් තියෙනවා පාවිච්චි කරන්න බැරි 10ක් තියෙනවා ඒකත් ඇතුළුවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම මේ අපිට පෙන්නුවට මේක පිටිපස්ස දින කතාව ඒක. ඒ නිසා මේ සිය මේ මහා පාවාදීම. ඒ කියන්නේ මාස දෙකකට රටට තෙල් ගෙන්නන තමයි මේක කරන්නේ. අපි ඇමතිවරෙන් අහන ප්‍රශ්නේ අපි නිකන් අහන්නේ දැන් හරි මාස දෙකට මේක විකුණ ගත්තා මාස දෙකට දැන් තෙල් ගන්න ඩොලර් මිලියන 500කට මේ ගිවිසුම අත්සන් කරනවා ඊළඟ මාස දෙකේ තෙල් ගේන්නේ කොහොමද? දැන් ඇමතිවරයා ඒක පැහැදිලි කරන්න ඕනේ. මේ ආණ්ඩුව ඒක පැහැදිලි කරන්න දැන් මාස දෙකකට තෙල් ගේන නම් මේ ගිවිසුම අත්සන් කරලා ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ගන්නේ ඊළඟ මාස දෙකේ තෙල් ගේන්නේ විකුණන්නේ මොනවද? ඊළඟ මාස දෙකේ විකුණන්නේ මොනවද? මේ අවුරුද්ද තෙල් ගේන්නේ විකුණන්නේ මොනවද? එතන මේ විකිනිල කොතනද ඉවර වෙන්නේ? ඒ නිසා මේක සරලව සලකන්න එපා. මේ මාස දෙකකට තෙල් ගේන තමා මේ රටේ අනාගත પરම්පරාවේ අවුරුදු 50කට මේ ගිවිසුම අත්සන් කරනවා කියලා කියන්නේ අපි සැක් කරන අවුරුදු 50ට වැඩි කියලා. අවුරුදු 50කට මේ තියෙන භූමියේ සහ මේ තෙල් ටැංකිය අයිතිය හිමි කරගන්නවා. මාස දෙකකට තෙල් ගේන්නේ. වෙන මොකටවත් නෙමෙයි. ඒ නිසා මේක අපි හිතන්නේ ඉතිහාසයේ බරපතලම පාවාදීමක් ගැන. මේ පාවාදීම එන්නේ අර සුදු ඇඳගෙන ජාතික ඇඳුම් ඇඳගෙන ජාතික කොඩි ගහනවා කියන තමයි මේක වෙන්නේ. අර රනිල් වික්‍රමසිංහල කෝට් එක දාගෙන මේක කරන මිනිසුන් ටිකක් තේරෙනවා. ඒ නිසා මේක කරන්නේ රනිල් වික්‍රමසිංහලට විවේචනය කරගෙන දැන් ඒ රනිල් වික්‍රමසිංහ තමයි මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා බවට පත් වෙලා තියෙන්නේ. අර මහා බැංකු හොරා හොරා කියලා එදා මැරෙන්න හදපු රනිල් වික්‍රමසිංහ එදා මරන් කන්න හදපු රනිල් වික්‍රමසිංහ තමයි අද ආර්ථික උපදේශකලා තියෙන්නේ. ඒ වික්‍රමසිංහ සිංහලගේ භූමිකාව තමයි මේ නූතන වික්‍රමසිංහල අර ටයිකෝට් නැතුව රෙද්දයි බැනීම ඇඳගෙන ජාතික කොඩි ගැන කියාගෙන මෙතන කරන්නේ. ඒ නිසා මේ පාවාදීම අපි කියනවා ජනතාවට තේරුම් ගන්න මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා වෘත්ති සමිතියක සාකච්ඡා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා කම්කරු වර්ගල මැදිස්ථානෙදීට තෙල් සංස්ථා වෘත්ති සමිතියක මේ සම්බන්ධ සාකච්ඡාව ගන්න. ඒ නිසා මේක අර නිහඬතාවයේ ගිල්වල තමයි මේ කටයුතු කරන්න හදන්නේ. අපි අවධාරණය කරනවා තෙල් සංස්ථාවේ සේවකින් අපි ඉල්ලනවා මීට කලින් මේවා කරන්න හදද්දී මේ කලින් හිටපු ආණ්ඩු විරුද්ධව නැගිට්ටේ මුලින්ම තෙල් සංස්ථාවේ සේවකයෝ මේ අපරාධ වෙන්න දුන්නොත් එහෙම අපිට මේක ඉවර වෙන්නේ නැහැ මෙතනින්. ඊළඟට මේකේ ඊළඟ ජවනිකාව තමයි ලංකාවේ තෙල් පනත වෙනස් කරන එක. තෙල් සංස්ථාවට අධිකාරී තියෙන තෙල් ගෙන්වීමේ බෙදා හැරීමේ රට තුළ තෙල් වෙනදාම් කිරීමේ සියල්ලේ අධිකාරී තියෙන ඛනිජ තෙල් පනත වෙනස් කරන එක ඊළඟ මේ නාට්‍ය ඊළඟ ජවනිකාව තමයි. ලංකාවේ තෙල් සංස්ථාවේ තියෙන ඒකාධිකාරිය අහෝසි කළ තෙල් පිරිපහදුවක් චීනය හෝ ඇමරිකාව මැදිහත්වෙච්ච තෙල් පිරිපහදුවක් හදන එක. ඉතින් මේ ටික තමයි ක්‍රමානුකූලව සිද්ධමින් තියෙන්නේ. ඉතින් මෙන්න මේකට එරෙහිව පෙළගැහෙන්න කියලා අපි ඉල්ලා හිටනවා. විශේෂයෙන්ම කම්කරුවන් අපි බලාපොරොත්තු වෙනවා කම්කරු අරගල මැදිස්ථාන විදිහට මේ සඳහා ඉදිරියේදී ප්‍රබල මැදිහත් වීමක් කරන්න මේ පාවාදීමට එරෙහිව.